හරි. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා තවත් එක්තරා නෙමෙයි තවත් මේ වගේ සිය ගණනක ස්ටුඩන්ට්ස් ලගින් තව කෙනෙක්. ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා තරිඳු හර්ෂණ නේද? මට හරියට නම මතක නැහැ. හරියට දන්නේ නැහැ. ඔව් හරි. තරිඳු හර්ෂණ. ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්. ඉතින් ආ ඉතින් මම පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දීලා නම් අපි ළමයින්ට කවුද කියලා දන්නේ නැහැ. ඉතින් මුලින්ම ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නවා මම. ඉතින් මේ ඉන්නේ තවත් එක්තරා ලස්සන ඇර්න් කරන අපේ ගෙනගත්ත ලස්සන ළමෙක්. ඉතින් මෙයා වගේ සක්සස් ස්ටෝරිස් අපේ සිය ගණනක් දකලා තියෙන. ඉතින් මෙයාත් තව කෙනෙක් තමයි ඔයාගේ තැන ඉන්න නේද? ඉතින් මේ වගේ එයාත් මේ වගේ සෙෂන්ස් බලන්න ඇති, අපේ ලයිව් ෆ්‍රී සෙමිනාර් බලන්න ඇති. ඊට පස්සේ එයාත් හිතලා 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 ක්ලාස් එකට ජොයින් වෙන්න ඇති. ඊට පස්සේ තමයි ලස්සන සක්සස් එකකට ආවේ. ඉතින් ඒක ඇත්තද බොරුද කියලා එයාගේ මහගම. ඉතින් ඒක නිසා තමයි මෙයාව මේ Zoom session එකට අපිත් එක්ක සම්බන්ධ කරගත්තේ. ඉතින් ඔබතුමාගෙන කියන්න පුළුවන්ද? ඔබතුමාගේ පොඩි introduction එකක් දෙන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ මට මේක හම්බුනේ ඉස්සලාම යාළුවෙක්ගෙන්. යාළුවෙක්ගෙන් කියන්නේ එයා ඒ කියන්නේ ක්‍රෑෂ් ගේම් එක තමයි ප්ලේ කරන්නේ. යාළුවා ඒ කියන්නේ මේ රෝලට් ප්ලේ කරන්නේ. මට මේ සර්ගේ කලාතුරකින් තමයි ලින්ක් එකක් හම්බුනේ. ඒ කියන්නේ ඒක නිකන් මේ හිතපු නැති වෙලාවක තමයි ඒක හම්බුනේ. මං ඊට පස්සේ අර ප්‍රීෂේෂන් එක සම්පූර්ණයෙන්ම බැලුවා. බැලුවාට පස්සේ මට හිතුණා වාරේ මේ කියන්නේ මේක කරන්න ඕනේ කියලා. මං අද බැලුවා නම් ඒක පහුවදා වගේ මං කෝස් එකට ජොයින් වුණා සර්. සුපිරි. මට හිතා ගන්න බෑ ඇත්තටම දවසින් සෙෂන් එක බලලා ඊළඟ දවසේ ජොයින් වෙනවා නේද? ඒතකොට ගොඩක් කට්ටියට ওই ප්‍රශ්නේ තියෙන්නේ හැමෝම ෆ්‍රී සෙෂන් වලට සම්බන්ධ වෙනවා. ගොඩක් කට්ටිය දැන් බලනවා ඇති 4000 ගණන් ජොයින් වෙලා තිබ්බා. ඉතින් ඒ හැමෝම අපේ කෝස් එකට සම්බන්ධ වෙන්නේ නැහැ. හේතුවක් තියෙනවා. මොකක්ද කියලා දන්නවද? එයාලා බයයි. හරිද? අනිත් එක තමයි ගොඩක් අය මොකද කරන්නේ? හොරු ඉන්නේ. සාමාන්‍ය සිග්නල් දෙනවා කියලා කියනවා, මුදල් අය කරනවා, මෙහෙම උගන්වනවද නැද්ද කියනවා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා බයයි. ඒක ඇත්ත. ඔයා තමයි මේ බයගෙන මේ ළමයි ඉන්නවනේ. එයාලත් එහෙමයි. ගොඩක් අය මේක බලනවා, මේ වගේ සෙෂන්ස් බලනවා. එයාලා බයයි. මොකද අඩියක් ඉස්සරහට තියන්න බයයි, ජොයින් වෙන්න බයයි. හැබැයි ඔයාට ඔයා ස්තුති කරගන්න ඕනේ. ස්තුති කරගන්නවද නැද්ද ඔයා අදට? ඇයි අද ඉන්න තැනට ඔයා ස්තුති කරගන්නවද? ඔයා ඉන්න තැනගෙන සතුරුයි මට. ඉතින් අනිත් එක ඒ තමයි ගොඩක් අයට උනන්දුවත් නැහැ. හරි, මේ බලන් ඉන්න ගොඩක් අයට උනන්දුවක් නැහැ, කැපවීමක් නැහැ. හරි, ඉගෙන ගන්න ඕන තියෙන දෙයක් තියෙනවා කියලා අඩුමතර මේ ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකේ දැනුවත් කරලවත් අඩුම ඒක ඉගෙන ගන්න පෙළඹීමක් නැහැ. ඉතින් එහෙම ඉන්න කට්ටිය එකම තැන තමයි ඉන්නේ. මොකක් හරි සිග්නල් එකක් බලාපොරොත්තුෙන් එයාලා මත ඩිපෙන්ඩ් වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි ડોකියුමන්ටේෂන් එකක් පොතක තියෙන මේකක් හරි මොකක් හරි හොයා ගන්නවා. ඒකත් බලනවා. ඉතින් ඒකත් හරියට කරන්නේ නැහැ, කරන්න දන්නේ නැහැ, කරත් වැඩ කරන්නේ නැහැ, හැමදාම පවත්වගෙන යන්නත් බැහැ. ඉතින් ඒක මත ඩිපෙන්ඩ් වෙනවා. YouTube videos බලනවා. ඉතින් එහෙම කරලා 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 කොච්චර නම් loss වෙනවද නේද? ඉතින් ඉගෙන ගත්තා වගේ දෙගුණයක් තුන්ගුණයක් දවස ගාන earn කරන්න පුළුවන් කියලා අපි කිව්වා. ඒක ඇත්ත වුණාද? මං පහුවදා ඊට පස්සේ දැන් මේ මට කෝස් එකේ දාපු සල්ලි මං ඒ දවසින්ම ගත්තා. ඒ කියන්නේ ගොඩක් කියලා ප්ලේ කරලත් නෙමෙයි මං. ඒ කියන්නේ දැන් මං කෝස් එකට ජොයින් වෙලා දැන් දවස් 4ක් වෙන්නේ. දවස් 4ටම දෙපාරයි තාම මං ඒ කියන්නේ ප්ලේ කරලා තියෙන්නේ. ඒ ප්ලේ කරපු එකෙන් ඒ මම කෝස් සල්ලි වගේ 3-4 ගුණයක් ඒ කියන්නේ දැන් අරගෙන තියෙනවා සර්. හරි, ඒක මම මෙයාට ජොයින් කියන මොකක්ද? ඒ කියන්නේ මං කියන්නේ සර් ඒ කියන්නේ දැන් අපි ගොඩාක් ලොස්ට් වෙලා ඉන්නවානේ. ලොස්ට් වෙලා ඉන්නකොට ඒ කියන්නේ මන් නම් මේ කියන්නේ ඒ ලොස්ට් එක නතර කරගන්න ඒ කියන්නේ ඒතර මන් දැන් වින් විතරයි ගන්න. ඒක නිසා මං කියන්නේ ඒ කෝස් එකේ දෙන ප්‍රී එක ගැන හිතන්න එපා. ඒක දැන් අද කෝස් එක හරියට උනන්දුවක් තියෙනවා නම් කෝස් එක අද කනෙක්ට් කරන කෙනෙක් උනා කෝස් එක අද ගත්ත නම් අනිවාර්යෙන් ඒ වගේ 3-4 ගුණයක් ඒ දවසින් උනත් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම හිතන විදියට එහෙම පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ උනන්දු ඒ කැපවීම තියෙනවා නම් දවසින් උනත් වෙන කරන්න. මම කෝස් එකට ජොයින් වෙන කලටත් මම ඒ කියනවා නේද, ක්ලාස් එකට ජොයින් වෙලා ඉගෙන ගන්න. ඒක දවසින් ඒ ගුණයක් දෙගුණයක් තුන්ගුණයක් අරගෙන ලස්සන දවස ගන්න වෙන කරන්න පුළුවන් කියලා. ඒක ඒ විදියටම මේ විදියට බලාගන්න. මේ වගේ සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් දවස ගන්න උනත් මට මේ වගේ ළමයි ඉගෙන ගත්ත ළමයින්ගේ සෙෂන්ස් පෙන්වන්න පුළුවන්. ඇයි ඒ වගේ සක්සස් එක සාර්ථකත්වය තියෙනවා. උගන්වන දේවල් වල ක්වොලිටි එක තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ඇයි ඔයා කියලා වාගෙන් තමයි ප්‍රශ්න කරන්න තියෙන්නේ. ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. අපි මේ සෙෂන් එකේදී මොනවද ඉගෙන ගත්තේ, මොන වගේ දේවල්ද, ඒක ඇත්තද බොරුද, හැම දෙයක්ම මෙයාගෙන් අහමුකෝ. ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔබතුමා අපිත් එක්ක ජොයින් වුණාට පස්සේ ඉගෙන ගත්තම ක්ලාස් එකට ජොයින් වෙලා ඉගෙන ගත්තට පස්සේ ඔබතුමාට මොනවද හිතුනේ? ඇත්තටම මේක හොඳයි කියලා හිතුණාද? මේ හොඳයි කියන්නේ සර් ඒ කියන්නේ ක්ලාස් එක ගැන කිව්වොත් සර් මුලින්ම ආයතන ගැන කියන්නම් සර්. ඒ කියන්නේ මට හම්බෙච්ච අපි කියමුකෝ දැන් සමහර ආයතන වලට අපි මැසේජ් එකක් දාපුවාම ඒක රිප්ලයි එක වෙන්නේ දවසකට පස්සේ වගේ තමයි රිප්ලයි හම්බ වෙන්නේ. මට එහෙම නෙමෙයි, මම මැසේජ් එකක් දාලා මට විනාඩි 4-5ක් යනකොට ඔක්කොම ඒ කියන්නේ මැසේජ් කරලා ඒ විස්තර හැමදේම දුන්නා. අර ඒක තමයි ගොඩක් ඒ කියන්නේ මන් දකින මුල්ම දේ තමයි ඒක. දැන් සමහර ඒවට දැන් විස්තර ටික කියලා ඉවර වුණාට පස්සේ ආයෙ අපි මැසේජ් එකක් දැම්මත් ඒක ගොඩ වෙලාවකින් පැය 3-4 වුණත් බලලා නැහැ ඒවට රිප්ලයි කරන්නේ.
අර මේ ආයතනයේ තියෙන ලොකුම දේ තමයි මං කියන්නේ බය නැතුව ඕන දෙයක් දැනගන්න මැසේජ් එකක් දැම්මොත් එහෙම ටග් ගාලා අපි වෙනුවෙන් ඉන්නවා. අර ඒක තමයි තියෙන ලොකුම දේ. ක්ලාස් අනිවාර්ය එක ගැන කිව්වොත් මේ දැන් ක්ලාස් එකේ තියෙන සෙෂන් එක මං අර අයන්න ඉඳලා පොඩි ළමයිට කියලා දෙනවා වගේ කියලා දෙනවා. මං හිතනවා ඒක තේරුම් ගන්න බැරි කෙනෙක් නම් ඒ කියන්නේ වෙන්න විදියක් නැහැ කියලා. ඒ ක්ලාස් එක කරන විදියට. ඇත්තටම අනිවාර්යයෙන්ම. ඉතින් අපි ඒක ඒ තරම් කැපවීමෙන් කරන්නේ අපේ මොකද්ද මම හැමතිස්සෙම වැදගත් කියලා කියන්නේ ක්වොලිටි එක නේද? නැත්තම් අපිට සල්ලි වැදගත් නම් මේකෙන් earn කරන්නත් පුළුවන්. අපේ ට්‍රේඩින් කෝර්සස් ක්ලාසස් තියෙනවා. ඒක සම්බන්ධයෙන් ඔබතුමාලා බැලුවා නම් සාමාන්‍ය දවසකට මම විනාඩි 5 මෙහෙම කරනකොට ලක්ෂයක් වෙන එක ලොකු දෙයක් නෙමෙයි. හරි. මුදලක් වෙන එක නෙමෙයි මේකේ අරමුණ අපිට. ආයතනයට මුදලක් ලැබෙන්න උඩ කෙනෙක් නෙමෙයි අරමුණ. ඉතින් ඔයාලා මේකේ රෙජිස්ට්‍රේෂන් කරගෙන කෝස් එක ඔබතුමාලා වෙනුවෙන්ම තමයි වියදම් යන්නේ. මොකද ලෙක්චරින් සම්බන්ධයෙන් ඊට අමතරව කවුන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඔයාලා වගේ මීඩියා ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ ස්ටුඩන්ට් සපෝර්ට් එක ඩිපාර්ට්මන්ට් එකේ හැම දෙයකටම ඒක තියලා තියෙන්නේ. අන්න ඒ නිසා ඔයාලගේ ක්වොලිටි ඔයාලගේ පිටිපස්සේ ඉඳන් අපි පුෂ් කරන්න ඔයාලා වැටෙන්න නැතුව අල්ල ගන්න සපෝට් එකක් දෙන කෙනෙක් ඉන්න ඕනේ. අන්න ඒ නිසා තමයි ඒක වියදම් යන්නේ. ඉතින් ඒ නිසා තමයි ඔබතුමාලට ඒ පොඩි මුදලක් සුළු දවසින් ඒ වගේ 3-4 ගුණයක් ගොයින් කරන්න පුළුවන් කියලා මෙයාම කිව්වා. ඒ වගේ කීප දෙනෙක් කියලා තියෙන ඕන තරම් කියලා තියෙනවා. බලන්න එච්චරම ක්වොලිටි එක තියෙනවා. ඉතින් මම ඒ දෙන්නේ මොකද්ද? අපි ආයතනයේ දෙන්නේ මොකද්ද? ක්වොලිටි එක. ඒ ක්වොලිටි එක රැකගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ ක්වොලිටි එක වගේම කමියුනිටි එකක් ඕනේ. ඒ කියන්නේ කෙනා ඔබතුමාලා වගේ earn කරන කමියුනිටි එකක් අවශ්‍යයි. අන්න ඒකට විතරමයි අපි මේ ප්‍රොවයිඩ් කරන්නේ. මෙච්චර කට්ට කාලා ප්‍රොවයිඩ් කරන්නේ. නැත්නම් අත්‍තරම අපිට කිසිම ඕනාවක් තියනවද මිනිස්සුන්ට මේ උගන්වන්නේ? අපි කාටවත් බල කරලා උගන්වනවද? ඔබතුමාලට මම බල කරලා කිව්වද ක්ලාසකට එන්න එන්න මම පිටිපස්සෙන් ආවිල්ලා ඔයාලට මැසේජ් දා කිව්වද ක්ලාසකට එන්න එන්න කියලා? නැහැනේ. ඔබතුමා ඇහුවා මම මේ සම්බන්ධ විස්තර ටික දුන්නා. ඒ වගේම ඉගෙන ගන්න කියලා යාට තේරුණා. අන්න ඒ තේරුම් ගැනීම ගොඩක් අය නැහැ. ඉතින් මේ මනුස්සයාට තිබ්බා මෙයා තේරුම් ගත්තා ඉගෙන ගන්න ඕනේ කියලා මොකක් හරි දෙයක් තියෙනවා කියලා. ඒ තේරුම් ගත්ත ගොඩක් අය ජොයින් වෙන්නේ නැහැ. මේ මනුස්සයා ජොයින් වුණා. බය නැතුව අඩියක් ඉස්සරහට තියනවා. ලයිෆ් එකේ රිස්ක් එකක් ගත්ත නැති මනුස්සෙක් කිසි මනුස්සෙක් කවමදාවත් හොඳ තැනකට ගියන්නේ නැහැ. රිස්ක් එකක් අරගෙන අඩියක් ඉස්සරහට තියපු හැම මනුස්සයම අද ඉන්න තැන හිතා ගන්නත් බැහැ. ඉතින් ඒ වගේ තමයි. ඉතින් මේ වගේ සෙෂන් එකක් මෙයාත් බලන්න ඇති. මෙයා මෙතන ඊළඟ දවසේ ඉන්නවා කියලා හිතා ගන්නවත් බැරුව අද ඉන්නවා. දැක්කනේ. ඉතින් ඔයාලත් ඒ විදිහමයි. ඔයාත් මේ විදිහ බලන සෙෂන් එකේ කෙනෙක් වෙන්න ඇති. ඔයාලත් මේ වගේ තැනක ඉන්න පුළුවන් නේද? මං හිතන්නේ සර් මං වෙන්න ඇති කෝස් එක ෆලෝ කරලා දැනට මං කියන්නේ ෆලෝ කරාට පස්සේ අඩුම ඉන්න එකක් ගන්න ඇති මං කියලා මං හිතන්නේ. ඒ කියන්නේ දැන් මං දැක්කා ගොඩක් කට්ටිය ලොකු ඉන්න අරන් තියෙනවා. ඒ කියන්නේ දැන් මේ කෝස් එකේ තියෙන රූල්ස් ටික විතර මම දැන් කෝස් එක ගති උදේ 10ට වගේ උදේ 10ට ගතට පස්සේ මම ඒක එක එක පැය තුනක තියෙන මේක මම ඒක එක දිගට මේව කරලා කොහොම හරි හවස මේක ඇතර මේ දේ දැන් කියලා ඇත්තද බොරුද කියලා බලන්න මම ඇතර මේ දේවල් කරලා බැලුවා. එතකොට සාමාන්‍යයෙන් මගේ account 3000න් මම සාමාන්‍යයෙන් lost එක නතර කරලා විනාඩි 2ක් 3ක් වගේ යනකොට ඒ 3000 සාමාන්‍යයෙන් 7000ක් වගේ කරා. ඒකල මම ඒක ඉතින් නතර කරා. ඉතින් මම දැනගත්තා මේක කෝස් එක ඉගෙන ගත්ත දේවල් ඇත්ත කියලා. ඒකේ මම සාමාන්‍ය රෑ විනාඩි 10 ප්ලේ කරලා ඒක 20000කට අරන් ආවා. 20000න් ඒ කියන්නේ මට යනවා නම් මට ඊට වඩා ලොකු ලොකුවට තව උඩින් මම ඒත් ඒක ඉතින් අර නතර කරා. මට ඒ කියන්නේ නතර කරා කියන්නේ මට ගොඩක් සතුටුයි දුනා ඒ වෙලාවේ. ඉතින් අනිවාර්යයෙන්ම අපි රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් කරනවා. ඉතින් ඒ ටික ෆලෝ කරන්න. ඔව් ඔකේ නමත්. ඊට පස්සේ සර් දැන් හොඳම දේ කියන්නේ මම 20000 ගත්තට පස්සේ මගේ account එකේ රුපියල් කොහම හරි 380ක් වගේ තමයි ඉතුරු වුනේ. withdraw කරා. ඊට පස්සේ දැන් 380න් ඔව් මම 20000 ඒ වෙලාව withdraw කරා. මට ඒක සර් කොහම හරි මේ විනාඩි 20ක් වගේ යනකොට withdraw එකක් වැටලා තිබ්බා. IP එකේ උදේ පාන්දර withdraw කරා. ඊට පස්සේ පහුවදා දවසේ මට ෆ්‍රී ටයිම් මේක මං ආයේ විනාඩි 5ක් වගේ ඇවිල්ලා රුපියල් සාමාන්‍ය 380 5000ක් වගේ යනම් ටග්ගල විනාඩි 5ක් වගේ ඇතුළත ගත්තා. රුපියල් 300න් 5000ක් දක්වා අර ගත්තා. ඔව් ඉතින් මේක ඉතින් සම්පූර්ණ ඒක විනාඩි 5යි විනාඩි 5යි ගියේ. ඉතින් සාමාන්‍ය ඒ කියන්නේ ක්ලාස් එකට ජොයින් වුණොත් මේකේ තියෙන වාසිය තමයි අපි දැන් අර ලොස්ට් වෙන එක අනිවාර්යෙන් නතර කරන්න පුළුවන්. ඒක තමයි මං හිතන්නේ මුලින්ම තියෙන සාර්ථකත්වයේ කියලා මං හිතන්නේ සර්. අනිවාර්යෙන්ම මං තාම කියන්නේ තාම බේසික් කෝස් එක විතරයි නිසා කරලා තියෙන්නේ. ඒ හින්දා මට අර ගොඩක් සතුටු නිසා බේසික් කෝස් එක කරලා මේ වගේ කරනවා නම් මට හිතෙනවා ඇඩ්වාන්ස් කෝස් එක වගේ ෆලෝ කරොත් එහෙම කොයි වගේ හොඳ තැනකට යන්න පුළුවන් කියලා හිතනවා. අනිවාර්යයෙන්ම ඇඩ්වාන්ස් කෝස් එකක් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි බල කරන්නේ නැහැ. ඔබතුමාලා ගියා මම ගොඩක් අඩ කියන්නේ ඒකයි. බේසික් සහ ඇඩ්වාන්ස් දෙකටම මම එන්න කියන්නේ නැහැ. මුලින්ම බේසික් එකට ඇවිල්ලා බලන්න. ඉගෙන ගන්න. ඔබතුමාලගේ බොක්කට දැනෙනවා ලස්සට රොස් එක නවත්තගෙන යන්න කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඇඩ්වාන්ස් සිස්ටම් දක්වා ඉගෙන ගන්න ඔයාගේ කැමැත්තක් තියනවා. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මනුස්සයාටත් මේ ළමයාටත් ඉතින් තේරෙනවා ඇඩ්වාන්ස් එක කරා නම් කොච්චර වටිනවද කියලා. ඉතින් බේසික් කරලත් මෙච්චර earn කරනවා නම් වාඩත් කියන්නේ ඒකයි. බේසික් කරලා බලන්න earn කරන්න පුළුවන්. නිකම් පොතපතේ තියෙන වල දැන් අපේ උනත්
අපි උගන්නන දේවල් වල ආඩ මේ මෙහෙම කියමුකෝ උගන්නන දේවල් වල ලියපු මේ හැම එකක්ම ඩොකියුමන්ටේෂන්ස් ලැබුණා කියමුකෝ ඒත් ඔබතුමාට එයන් කරන්න බෑ මොකද ඒක උගන්වන විදිහක් තියෙනවා ඊට පස්සේ පිටිපස්සේ ඉඳන් අපි සපෝට් කරන විදිහක් තියෙනවා ඒක නැතුව ආඩ අපේ ඩොකියුමන්ටේෂන්ස් ලැබුණාත් අපේ මොනවා ලැබුණත් වැඩක් නැහැ නේද දැන් මේවා සමහරක් වල ලියලා ඒවා ඩොකියුමන්ටේෂන්ස් වල තව සමහරකට බෙදන්නත් පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ බෙදන්න පුළුවන් හැබැයි ඒකෙන් ගන් කරන්න බෑ මොකද අපි පිටිපස්සේ ඉඳන් ඒක දෙන්න ඕනේ ඒ විදිහට උගන්වන්න ඕනේ කොතරද වෙන්නේ කොහොමද වෙන්නේ කියන එක කියලා දෙන්න ඕනේ පෙන්නලා දෙන්න ඕනේ ලයිව් ටේබල්ස් වල යනවා නම් සාමාන්‍යයෙන් පොඩි දෙයක් නෙමෙයි සාමාන්‍ය උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම වාහන වාහනයක් පදින්න කියලා දෙනවා කියමුකෝ කවදාවත් වාහනයක් පදපු නැති කෙනෙක්ට වාහනයක් පදින්න කියලා දෙනවා ඉතින් වාහනේ පදින්න කියලා දෙනවා වගේ මනුස්සයර මොකද කියන්නේ යතුර දාන්න හරියට ස්ටාර්ට් කරගන්න ෆස්ට් ගියර් එක දාන්න ක්ලච් එක බැලන්ස් කරගන්න ඇක්සලරේටර් එක දාලා වාහනේ අරන් යන්න කියලා. ඉතින් ඒක යා ඉගෙන ගත්තා. දවස් 10ක් විතර හරි ඕ වීඩියෝ බල බල හැම එකක්ම ඉගෙන ගත්තා. ඊට පස්සේ වාහනේ අතර දුන්නම පිකප් කරගෙන යයිද? පිකප් කරගෙන යයිද? මං අහන්නේ. නෑ නේද? එතනම වාහනේ ස්ටාර්ට් එක නවතිනවා. අනිවාර්යයෙන්ම නවතිනවා. මොකද පිකප් කරගන්න බෑ. ක්ලච් එක බැලන්ස් කරගන්න බෑ මොකද ඒක ප්‍රැක්ටිකලි නැහැ ප්‍රැක්ටිකලි කරගන්න ඕනේ ඒක පිටිපස්සෙන් ඉඳන් කෙනෙක් බලන්න ඕනේ හදිසියෙවත් ක්ලච් එක එකපාර අතුරනොත් වාහනේ කඩාගෙන යනවා එතකොට පිට සයිඩ් එකේ කෙනෙක් ඉනවා ලර්නර් ලර්නර්ස් එක පුරුදු කරන කෙනා එයා මොකද කරන්නේ වාහනේ කන්ට්‍රෝල් කරගන්නවා නවත්ත ගන්නවා එන්න ඒ දේ තමයි අපි පිටිපස්සෙන් ඉඳන් ඔයාලට දබා දෙන්නේ ඔයාලගේ සපෝට් එක දෙන්නේ අන්න ඒ නිසා පිටිපස්සෙන් කෙනෙක් ඉන්න ඕනේ කියලා කියන්නේ තේරෙනව නේද ඉතින් මේක බලන හැමෝටමත් ඒක තමයි කියන්නේ ගෙන ගන්න ඕනේ හරිම තැනකින් විශ්වාසවන්ත තැනකින් ඉගෙන ගන්න ඉතින් ඔබතුමාලා කවුරු හරි කියලා දෙනවා තමයි ගොඩක් අය කියනවා මේ කියලා දෙනවා සිග්නල් දෙනවා කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි උගන්වන්නේ ක්වලිටි එක තියෙන තැන. ඉතින් මේක බලා ගන්න පුළුවන් තරදු හසරංග මහත්මයාත් කියනවා ඒ වගේ සිය ගණනක ස්ටුඩන්ට්ස් ලාගේ සක්සස් ස්ටෝරීස් අපි Google එකේ ගිහිල්ලා සර්ච් කරාට වඩ රිවිව්ස් බලා ගන්න පුළුවන් සිය ගණනක තනි තනින් කියවලා බලන්න. අපි Telegram channel එකට join වෙලා බලන්න, අපි WhatsApp channel එකට group එකට join වෙලා බලන්න. හැම දවසකම මම screenshot දානවා success stories. නැද්ද? දානවද නැද්ද? අනිවාර්යෙන් දානවා සර්. මොකද ප්‍රශ්න මට එන screenshots වල දැන් ඔයා මට screenshot දාලා තියෙනව නේද? දාලා තියෙනව නේද? නැද්ද? මම තාම ඒක ගෲප් එකේ ෂෙයා කරේවත් නැහැ නේද? තාම ෂෙයා කරෙත් නැහැ. මොකද මට මේ වගේ ස්ක්‍රීන් ෂොට්ස් එනවා දවස ගානේ earn කරන කට්ටියක මට ඒනවා සෑහෙන්න එනවා. මං හැම එකක්ම ෂෙයා කරන්න යන්නේ නැහැ. මම මොකද ඩගලා වැදනොත් එහෙම මම ෂෙයා කරනවා. ඉතින් ඒ වගේ හැම කෙනෙක්ගේ earn කරනවා. මට ඒක ෂෙයා කරගන්න වෙලාවක් නැහැ. මම මේ ලෙක්චරින් කරනවා සමහරක් ලෙක්චර්ස් තියෙනවා. ඉතින් මේකට සපෝට් දෙන්න ඕනේ, ස්ටුඩන්ට් සපෝට් එකකට දෙන්න ඕනේ. ඉතින් ඒ දේවල් වෙනකොට පොඩි පොඩි දේවල් මිස් වෙනවා. ඉතින් ඒක වෙනම කතාවක්. ඉතින් අනිවාර්යෙන් ජොයින් වෙලා බලන්න. මම දාපු නැති ඒවා ඔච්චර දිනවද දාපු ඒවත් කොච්චර දිනවද නේ දවස ගානේ දාන ඉතින් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ අපේ උගන්වන දේවල් වල අඩුපාඩු තියෙනවද ළමයට ඉගෙන ගන්න පුළුවන්ද මේක බලන කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් වේද මම ගැනස අනිවාර්යෙන්ම ඒ කියන්නේ අර අයන් ඉඳලා කියලා දෙනවා වගේ ඒ ටු සෙට් කියලා දෙනවනේ ඉන්න මම හිතන්නේ මේක අර උගන්වන විදියට කොයි විදිය මේ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්වත් අනිවාර්යෙන් කරගන්න පුළුවන් සර් ඒ කියන්නේ මේක අනිවාර්යෙන් සාර්ථකයි කියලා හිතනවා ඒ කියන්නේ මම ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය මේකේ මුදල ගැන හිතලා මේක මේ සල්ලි දැම්මට කෝස් එක ඒ කියන්නේ කරගන්න පුළුවන් වේද ඒ කියන්නේ ඒ ප්‍රතිඵලයක් තියෙද කියලා හිතනවා නේ මට ලොස්ට් වෙලා ඒකට වියදම් කරන සල්ලිත් එක දැන් අපි රුපියල් 5000 ලොස්ට් වුණා දැන් මන්ස 5000ක් දාලා සමහරකට 10000 12000 හදලා විඩ්‍රෝ කරනවා පහුවදාට ආයේ වගේ තුන් ගුණයක් විතර දැන් 5000 මේ සල්ලි ගන්න කියලා ඒක එක දිගට සල්ලි දානවා දැන් වෙලා ඉන්න කෙනෙක්ට මේක හම්බුනොත් මං හිතන්නේ ඒක මං හිතන්නේ එයාගේ ජීවිතේ තියෙන ලොකුම වාසනාව ඒ කියන්නේ ඒක එතනින් එහාට වින් විතරයි යන්නේ මාර සතුටු ඒ ඇති දැන් අපි හිතමුද මේ අට දැන් කට්ටි ඉන්නවානේ 8-5 ජොබ් කරන වගේ ඉන්න ඒ කියන්නේ රැකියාවට අපහසුයක් කරනවානේ මේ එතකොට දවසේ පඩිය සාමාන්‍ය ලංකාවේ හැමෙන්නේ 1500යි 2000 ඒ වගේ කෙනෙක් අපි හිතමුක ලොකුවට යන්න නෙමෙයි දවසකට රුපියල් 5000ක් වගේ earn කරලා ඉවරත් මං හිතන්නේ කොච්චර ඒක ඒ කියන්නේ ලොකු දෙයක් කරන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට ඒ ඉන්න මන්නම් කියන්නේ වයසක් බලපාන්නේ මේ කියන්නේ ඕන කියන්නේ කැටි කෙනෙක්ට වුණත් අයන් ඉඳලා කියලා දෙනවා ඕන තරම් සපෝට් එක හම්බෙනවා ඒ ඉන්න මන්නම් කියන්නේ අනිවාර්යෙන්ම ඒ කියන්නේ ජොයින් වෙලා කරලා අනිවාර්යෙන්ම ඉතින් මට කියන්න දෙයක් නැහැ හක්කම කිව්වා තරග අසරංග මහත්මයා හැම එකක්ම කිව්වා මට ඉතින් මොකද්ද කියන්න තියෙන ඉතින් මට කියන්න නැහැ ඇත්තටම ඉතින් ඔයාලට තමයි ඒක අතේ තීරණය තියෙන්නේ ඔයාලගේ ලයිෆ් එක ඔයාලගේ තීරණය ඉතින් ඒක ඔයාලගේ උනන්දුව කැපවීම මත තමයි ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් කවදාවත් කාටවත් බල කරන්න බෑ ඉගෙන ගන්න කියලා. කැමති නම් ඉගෙන ගන්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නැතත් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාලට මොනවා හරි ඉෂුව එකක් තිබ්බම් අපිට මැසේජ් එකක් දාන්න. ඒක අපි පෙන්වලා දෙනවා නේද? ජොයි කෝස් එකට ජොයින් වුණා නැතත් නෙමෙයි ප්‍රශ්නයක් නැහැ. කෝස් එකට ජොයින් වුණා නැතත් ප්‍රශ්නයක් නැහැ. අපි ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒක පෙන්වලා දෙනවා. මම කී දිනකට කෝල්ස් වලින් කියලා දීලා දිනවද මෙහෙම මෙහෙම ලොස් කරගන්න එපා මෙහෙම මොකක් කර තියනවා නම් ඒක සම්බන්ධයෙන් ක්‍රෑෂ් ගේම්ස් ප්ලේ කරන ගොඩක් කට්ටියට කියලා දීලා තිබ්බා. ඒව ප්ලේ කරන්න එපා මෙහෙමයි මෙහෙම කියලා. ඉතින් මට පුළුවන් තරම් සපෝට් එක දෙනවා. හැබැයි ඉගෙන ගත්තා විතරයි දන්නේ.
ඉගෙනගත්ත දේවල් ප්‍රශ්න කරන්න. ඒ නිසා මම ඒක තමයි කියන්නේ ඉගෙනගත්තම තමයි දන්නේ මොනවද මේ ප්ලේ කරන්න ඕනේ කියලා. ඉතින් අතරම තරඳු හසරංග මහත්මයා thank you so much. ඉතින් මාස්ටර් කැම්පස් එක ආයතනය ගැන ඔබතුමා කිව්ව දේවල් අතරම පුදුම සතුටක් දැනුණා. ඉතින් අතරම මේ වගේ අපි ලයිෆ් ටයිම්ස් වල සපෝට් එක දෙනවා පෑවිස අතරම ඕන වෙලාවක ඔයාලා ඕනම ප්‍රශ්නයක් යොමු කරන්න. ඒ සම්බන්ධයෙන් අපි පිටිපස්සෙන් එනවා ගයිඩ් කරන්න එනවා සපෝට් එකක් දෙන්න එනවා. එහෙම නැත්නම් ඔයාට මොන ඩොකියුමන්ටේෂන් ලැබුණත් මොන වීඩියෝ බලුවත් මොන සෙෂන්ස් බලුවත් පිටිපස්සෙන් දැන් කරන්න බෑ. අපි පිටිපස්සෙන් දැන් සපෝට් එකක් දෙනවා. ඉතින් ඒ සපෝට් එක දෙනකොට ඔයාලට තවත් ගැම්මක් එනවා earn කරගෙන යන්න. ඉතින් මහත්මයා කිව්ව විදිහට දවසර 1500ක් විතර earn කරන කට්ටිය ඉන්නවා නේද ලංකාවේ. එතකොට එහෙම යනකොට ඉතින් මේකෙදි මම ෆ්‍රී සෙමිනාර් සෙෂන් එකෙදිත් කිව්වා විනාඩි 5කට රුපියල් 100ක් රුපියල් 100යි නේද රුපියල් 100ක් earn කරත් මාසෙට මං කිව්වනේ 180,000ක් earn කරන්න පුළුවන් අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒක ඒ විදිහට අරන් යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒක කරන කට්ටිය සෑහෙනවා. දැන් මේ මහත්මයා මම දවසට රුපියල් 100යි දවසට 6000යි 12000ක් විතර earn කරන්න පුළුවන් කියලා කිව්වට මේ මනුස්සයාගේ earning එක 20000 පන්නලා තවත් 5000ක් හොයලා තවත් හොයලා ඉතින් බලන්නකෝ දවසින් ඊට වඩා හොයනවා. ඉතින් ඒක එක එකනම මත depend වෙනවා. එයාගේ skill එක, එයාගේ කැපවීම, එයා ඉගෙන ගත්ත දේවල් භාවිත කරන විදිය, මේ හැම දෙයක්ම එයා practice කරන විදිය. practice නැතුව කරන්න බෑ. මොකද practice එකක් ඕනේ. එයා හරිද වැරදිද කියලා ඇත්තද බොරුද කියලා බැලුවා. නේද? ඇත්තද බොරුද කියලා බලන්න. අපි කියනවා transparent මේක. සත්‍ය බලන්න එන්න බලන්න කියලා. ඉතින් ඇත්ත බොරුද කියලා බලන්න. ඕකේ. මට සර් දැන් මේ මෙහෙම හිතුන වෙලාවක් තිබ්බා. දැන් සර් මේ ක්ලාස් එක කරාට පස්සේ ලොස් එක නතර වුණානේ. නතර වෙන නතර වුණාට පස්සේ දැන් එක දිගට වින් යනකොට 10ක් විතර එක දිගට වින්ම විතරක් කරනකොට හිතෙනවා එකක් ලොස් වුණා නම් හොඳයි. ඇයි වින් විතරක් වෙනකොටත් හිතෙනවා එකක් විතර ලොස් වුණා නම් හොඳයි. එහෙම හිතුන අවස්ථාවකුත් කටත් අවසයි. ඒ කියන්නේ මේ දැන් මේ ක්ලාස් එක කළේ ඒ දේවල් දකිනකොට වින් විතරක් කරනකොට හිතන කමන්න එකක් දෙකක් ලොස් වුණා ලොස් වුණා හිතුන වෙලාවල් තිබ්බද? පව් කියලා මිමුණට එක පව් කියලාට හරි. ඉතින් සුවිශේෂීව කාරණයක් ඒක තමයි ලස්සන ටර්න් කරගෙන වින් කරගෙන යන්න පුළුවන්. වින් කරන අවස්ථාවන් හරියට හඳුනා ගන්න බස් එක සම්පූර්ණ ස්කෝප් කරගෙන දෙනන්න විතර අප්ලයි කරන්න හැම දෙයක්ම අපි උගන්නනවා. බය වෙන්න එපා. ජොයින් වෙලා ඉගෙන ගන්න බලන්න වෙනස්ම දෙයක් වෙයි. වෙනස්ම දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔබතුමාලාට මොනවා හරි ඉෂුව එකක් තිබ්බොත් ඕන වෙලාවක මැසේජ් එකක් දාන්න. ඉතින් ඕවරෝල් ළමයි අහගෙන හිටියා. ඉතින් ගොඩක් කලා ආදින් නැතු එමු. මොකද ළමයින්ටත් බෝරින් වෙයි. මේකට ගොඩක් කලා ගියොත් එහෙම ඇත්තට මම රෙකමන්ඩ් කරනවා සර්. ඒ කියන්නේ මම මේකට ජොයින් වුණේ දන්නේ නැතුව. ඒ කියන්නේ මම මේ කිසිම දෙයක් ගැන මම මේ කියන්නේ මාස්ටර් ඇකඩමි කියන්නේ මම කිසිම ආයතනයක කිසිම දෙයක් දන්නේ නැතුව තමයි මං සම්බන්ධ වුණේ. ඒතර මේ රිස්ක් එකක් අරගෙන මම කියන්නේ මේ සල්ලි දාන එක ගැන නම් කියන්නේ මේ සල්ලි දැම්මට පස්සේ ආය අපිට මේ මෙහෙම ක්ලාස් එකක් හම් වෙයිද? අර ඒ සල්ලි දාන එක ගැන ගොඩක් කට්ටිය හිතනනේ අර හොරව් වෙලා තනින් ඉන්න. මම කියන්නේ බය නැතුව මේ ක්ලාස් ගන්න එක අහම්බෙන් හරි කරගත්තොත් ඒක සමස්ත වෙලාවට අර ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙන්න පුළුවන් කියලා මම හිතන්නේ සර්. ඒ කියන්නේ කවුරු හරි ඒ කියන්නේ ඒක කරන්න ඒ කියන්නේ හිතාගෙන ඉන්නවනම් අනිවාර්යෙන් කරන්න. මම කියන්නේ එකපාරක් විශ්වාස කරලා කරලා බලන්න. ඒක අර සමාජකලාවට ඒක සර්ලා දෙනවා අන්තිමට. ඒ කියන්නේ අපිට උනත් දැන් ඒ තියෙන සතුටට අපි හැමතිස්සෙම මැසේජ් එකක් දානවා. දැන් අර ඒ හින්දා මම නම් කියන්නේ අනිවාර්යෙන්ම ගන්න එපා chance එක කියලා. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මම කියන්නේ මුලින් සල්ලි දාන්න බෑ නෑ නිකම් මැසේජ් එකක් දාලා බලන්න. මේ ඔයාට මොන හරි තියෙන ප්‍රශ්න මැසේජ් එකක් දාලා දෙන ඒවට හම්බෙන රිප්ලයි එකෙන් ඔයාට හිතෙනවා අනිවාර්යෙන්ම මේක කරන්න ඕනේ. මේ මං කියන්නේ නිකම් මං කියන්නේ මුලින් කරා කෝස් එක කරන්න කියන්නේ මං කියන්නේ නිකම් මැසේජ් දාන්න කියලා. එන්න මැසේජ් එකක් දාලා විස්තර අහලා බලන්න කියලා විතරයි මම මුලින් කියන්නේ. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හැම එකකටම අපි ස්ටුඩන්ට් සපෝට් කරනවා පිටිපස්සෙන් ඉන්නවා. ඉතින් මොන දේ වුණත් අපි පිටිපස්සෙන් ඉන්නවා කියන ඕල් විශ්වාසය තියෙනවා. ඉතින් ඒ විශ්වාසය මත තමයි අපි හැම දෙයක්ම කරන්නේ. ඒ වගේම ඒ ක්වලිටි එක තමයි අපිට වටින්නේ. සක්සස් එකයි ක්වලිටි එකයි විතරයි අපේ වත්කම වෙන්නේ. මුදලක් නම් නෙමෙයි. අපි රෙජිස්ට්‍රේෂන් එක දෙනවා. ඉතින් රෙජිස්ට්‍රේෂන් එක කරගන්නත් ඔයාලා ડોකියුමන්ටේෂන් සරහා. ඉතින් ඒකට ඔබතුමාලාට අපි terms and conditions දෙනවා නේද? ඒ rules and regulations දෙනවා. ක්ලාස් එකට සම්බන්ධ කරනවා. විනාඩි 5ෙම ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. නේද? ගාඩි පහෙන් සම්බන්ධ කරලා දුන්නාද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර් මම තමා මේ මට විනාඩි 5ක් 10ක් කියලා මට ඔක්කොම දේවල් ටික මේව කරලා දුන්නා. විනාඩි 5ෙන් 10ෙන් හැම එකක්ම ඒ කියන්නේ අතරම දෙනවා. ඔව්. අනිවාර්යෙන් මැසේජ් එකක් දාලා බලන්න මේ වැඩ ටික. මම කියන්නේ ප්‍රශ්නෙකට අපි දෙයක් ඇහුවත් ඒකට ටග් ගාලා රිප්ලයි එකක් හම් වෙනවා. අර එහෙම يعني ගොඩක් එහෙම ආයතන නැහැ ඒක කලතුරකින් හම්බෙන්නේ මේ වගේ සර්විස් එක. මම කියන්නේ තියෙන chance එක නැත්නම් කියලා. කොහොමද වෙන්නේ, මොකද්ද වෙන්නේ, මේ වගේ වායිගෙන ගත්තොත් වායින තැන මොකද්ද,
හට ඉන්න තැනයි ඊට ගෙන ගතර පස ඉන්න තැනයි මොකක්ද කියලා මේ ශෂණයෙන් තේරෙන්න නැති මේ ශෂණ කියන ලයිව් ළමයගේ මීටින් එක. බතුමාට මේ පැකජස් වැඩි වෙන කලින් සම්ටයිම්ස් මේ පැකජස් චේන්ජ් වෙනවා. ඒ චේන්ජ් වෙන කලින් පුළුවන්තරම් එකකට ජොයින් වෙන්න. මොකද මේ ආයතනයේ පොඩ්ඩක් මේ අර රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධයෙන් ඔඩිට් එකකින් ඇවිල්ලා චෙක් කරනකොට account sections වලදී පොඩි අඩුපාඩු මේවක් වෙනවා. ඉතින් එහෙම වෙනකොට මේ පොඩ්ඩක් package එක සම්බන්ධයෙන් issue එකක් වෙලා තියෙනවා කියලා අපිට director board එකෙන් දැනුවත් කිරීමක් කරලා තිබ්බා. ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් වෙනස් වෙන කලින් පුළුවන්තරම් index number එකක් අරගෙන registration කරගෙන join වෙන්න තියෙනවා. තේරෙනවද? ඒ සඳහා ඔබතුමාට ඕන වෙලාවක message එකක් දාන්න පුළුවන්. ඉතින් ඔබතුමා registration කරපු විනාඩි 5න්ම class එකට සම්බන්ධ වෙනවා. උගන්වලා හැම එකක්ම පිටිපස්සෙන් ඉඳලා අපි කියලා දෙන tips and tricks ටිකක් දාලා live play කරන්න පටන් ගන්නත් පුළුවන්. හැම එකක්ම ලබා දෙනවා. ඉතින් ඊට පස්සේ ඔබතුමාට ලස්සනට life time earn කරගෙන යන්න පුළුවන්. තේරෙනවද නේද? ඉතින් මොනවා හරි තිබ්බත් අහන්න පුළුවන්. ඉතින් තරදු මහත්මයා කාලා දෙන්නේ. අද මේ මැච් එක බැලුවා. ඔව්. තාම කෑම කන. දැන් මොකද වෙලා තියෙන්නේ? මම මේකට එනකොට විකට් අටක් දැන් දිනන්න නැති කියලා හිතනවා සර්. දැන් දිනන්න නැති. ගිහිල්ලා බලමු දිනන්න නැති දිනන්න නැති ගිහිල්ලා බලමු. ඉතින් thank you so much අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඔබතුමාගේ වටිනා කාලය මැච් එකක් බලන්න තියෙන වෙලාව අපිත් එක්ක කැප කිරීමක් කළා අපිත් එක්ක join වුණේ. ඉතින් thank you so much තරදු මහත්මයා. ඉතින් good night ඔබතුමාලාටත් එහෙමයි. thank you so much ඕන වෙලාවක message එකක් දාලා join වෙන්න බලන්න. බය වෙන්න එපා. risk එකක් ගන්න එපා. අනිවාර්යයෙන්ම විශ්වාසය රකිනවා. life time ඔයාලට ලබා දෙනවා. ඕන වෙලාවක අපිත් එක්ක join වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබතුමාට රිස්ක් එකක් ගන්න බය වෙන්න එපා. කොතරවත් අඩියක් ඉස්සරහට තියන බය වෙන්න එපා. අපෙන් ඉගෙන ගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඕනම තැනකදී ඕනම බිස්නස් එකක් කරද්දී කරලා බලන්න. බය වෙන්න එපා. මොකක් හරි විශ්වාසවන්ත තැනක් තියෙනවා නම් කරලා බලන්න. ඕන ප්‍රශ්නයක් අපෙන් අහන්න. අපි ට්‍රාන්ස්පරන්ට්. ඔයාලට දෙන හැම ප්‍රශ්නයකටම අපි ළඟ උත්තර තියෙනවා. මොකද අපි ළඟ තියෙන්නේ සම්පූර්ණ සත්‍ය විතරයි. හරි. ඉතින් හැම එකකම කම්ප්ලීට්ලි සක්සස් එක විතරයි. 100%ක කම්ප්ලීට් සක්සස් එක. ඉතින් ඒ නිසා බය නැතුව අපිට ඕන දේක් පෙන්වන්න කරන්න හැම දෙයක්ම කියන්න උත්තර දෙන්න හැම එකකටම පුළුවන්. ඒ නිසා ඔයාලට ඕන ප්‍රශ්නයක් අහන්න. ඔයාලා අපෙන් ජොයින් වුණේ නැතත් වෙන කවුරු හරි කියලා දෙනවා නම් එයාලගෙන් අහන්න ප්‍රශ්න. ඔයාලා කවුද? ඔයාලා කින්ද මන්ද? ඔයාලගෙන් ඉගෙන ගත්ත ළමයින්ගේ සක්සස් එක ඔයාලා ඉගෙන ගත්ත නම් කොහොමද වෙන්නේ? මොනවද වෙන්නේ? ඒ අතරම earn කරන්න පුළුවන්. ඒක life time අරගෙන පුළුවන්. ඒකට වගකීමක් කීපක් දෙනවද? life time earn කරන්න support එකක් දෙනවද? අපි ඔය තනියෙන් අතරද දානවද? මොකක් හරි කියලා දෙලා signal එකක් දීලා පස්සෙන් අයින් කළා දානවද? එහෙම කියලා අහන්න. අපෙන් අහන්න. අපි ඉන්නවා. ඉතින් මේ වගේ life time අරගෙන යන්න පුළුවන්.